සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමෙන් ආචාර කරමි අද උදෑසනක් දෙවියන් වහන්සේගේ වචනේ අපට හිත උපදේශ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයෙන් ප්‍රකාශ කරන දේ මෙයයි නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. අපි දැන් 2021 වෙනි අවුරුද්දේ අන්තිම දවස්වලට පිවිසලා තියෙන්නේ. තව දවස් කීපයයි 2022ට පාතබන්න. අඩමානෙන් නොසන්සුන් කාලවල වලට අපි මුහුණ දෙන්න ඇති. නමුත් අද උදෑසන ස්වාමින් වහන්සේ අපිට උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න කැඳවනවා. 2021 ලේසි පාසු අවුරුද්දක් නෙමෙයි. කැළඹීමේ අවුරුද්ද. ස්වාමින් වහන්සේ කුල්ලෙන් හැම කෙනාවම පොළපු අවුරුද්දක්. මේ අවුරුද්දේ බොහෝ දෙනෙක් දුකට වේදනාවට පත් වෙන්නේ නැති. සමහර අයගේ පවුලේ ඥාති ඒ වගේම ආදරය කරන අය වෙන් වෙලා මෙලොවෙන් පරලොවට යන්නේ නැති. එහෙමත් නැත්නම් සමහරක් අය කොවිඩ් ලෙඩ රෝග නිසා තිබෙන ආසාදන තත්ත්වේ කරුණු කොටගෙන අවුරුදු ගාණක් ඒගොල්ලන්ගේ පවුල් තාම දකින්න නැතුව ඇති. ඒ කොහොම වුණත් අද ඔබ මෙච්චර දුර ආවේ දිව්‍යන් වහන්සේගේ කරුණාව නිසායි. අද අපි මෙනෙහි කරන මේ ලස්සන වචනේ ඔබ බොහෝ වතාවක් අසන්නති සොලමන් මෙතන අපිට හොඳ උපදෙස් දෙනවා. මිනිසයන් හැටියට අපි ගන්න තීරණ බොහෝ දුරට වැරදෙනවා. අපිට හරි කියලා පේන මාර්ගේ වැරදි වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ උසස් ස්ථානෙන් ලොකු දර්ශනය දකින්නවා. අද උදෑසන දෙවියන් වහන්සේ තුල ස්ථීර විශ්වාසය තබන එක කියන්නේ අඥාන විදියට හැසිරීම නෙමෙයි. මිනිසයන් හැටියට අපේ සීමාවන් හරියට අවබෝධ කරලා ඒ තුල ජීවත් වීමයි. අපේ ජීවිතේ අපිට පාලනය කරන්න බැරි මොහොතේ දෙවියන් වහන්සේ තාමත් පාලනේ ඉන්නවා කියන එක හරියට තේරුම් ගැනීම. දයාබර සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ අපිට ශක්තිය දෙන්නේ අපේ අවශ්‍යතාවය අනුව. නුඹේ දවස් හැටියට නුඹට ශක්තිය ලැබෙනවා කියා දිවිතිය කතාවේ 33:25 සඳහන් කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ බියට එරෙහිව පොරොන්දු කීපයක්ම තිබෙනවා. ඒ හැම පොරොන්දුවක්ම අපේ ජීවිතේ අදිෂ්ඨාන කරගත්තම අනිවාර්යෙන් මොන වගේ නසන්සුන් තත්වයක් තිබුණත් අපිට සමාදානයක් නිදහසත් අත්දැකීමක් කරගන්න පුළුවන්. ප්‍රියතම වචනේ තමයි ඒසාය 12:2. මම දෙවියන් වහන්සේ තුල විශ්වාස කරමි, බිය නොවෙමි. ඔහු ඒ දවස්වල ප්‍රකාශ කරා හැම කිතුණුවෙක්ම ස්වර්ගෙට ශේෂ්ත්‍ර පන්තියේද දෙවෙනි පන්තියේද යනවා කියන එක ඒගොල්ලොමයි තීරණය කරගන්නේ. දෙවෙනි පන්තියට අයිති අය මෙහෙම ප්‍රකාශ කරනවා. මම බය වුණාම දෙවියන් වහන්සේ තුල විශ්වාසය තබනවා. නමුත් ශේෂ්ත්‍ර පන්තියට අයිති අය මෙහෙම ප්‍රකාශ කරනවා. මම විශ්වාස කරනවා. ඒ නිසා මම බය වෙන්නේ නැහැ. අද ඔබ කොයි වෙනි පන්තියද තෝරගන්නේ? අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනි, හෙට දවස ගැන මට කිසිම අවබෝධයක් නැහැ. නමුත් ඔබ හෙට දවස පාලනය කරනවා කියන එක ගැන මට නිසැකයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන්. ශලෝම්. මරණාතා.